මොන පඬිතුද මොන වගන්තිද තියෙන්නේ තමන්ට තමන්ගේ වැඩි පඩිය වැඩි කර ගන්න පුළුවන් මොකද්ද සදාචාරාත්මක අයිතිය තමන් විතරක් මේක වැඩි කරගන්න මේක සමාජය අහන ප්‍රශ්නයක් සමාජය අහන ප්‍රශ්නයක් of public finance are you saying what constitutes public finance is limited only to the consolidated fund මම සරලව කාරණා දෙකකට උත්තර බලවලු එකක් තුවා ගන්නවා මුදල් බලයේදී පාර්ලිමේන්තුවේ එතකොට සෙන්ට්‍රල් බැංකේ නිලධාරීන්ට තමන්ගේ පඩි වැඩි කර ගැනීම තියෙන අයිතිය කොහෙද තියෙන්නේ මොන පඩිත යටතේ තියෙන මොන වගන්තියක්ද මොන පඬිතුද මොන වගන්තියද තියෙන්නේ තමන්ට තමන්ගේ වැඩි පඩිය වැඩි කර ගන්න පුළුවන් ඒක ඇත්තටම සේවකයන්ගේ පරිවර්තන ක්‍රීමට පරිපීර්ණ ක්‍රීමට වැක්‍රීමට ගෙවීමට මහ බැංකු පනතයට කලින් කිවි පනසා මේ පනත යටතේ සිළුම් ප්‍රතිපාදක කියන මාගේ ප්‍රතිපාදන එකින් එකට අවස්ථාව දෙන්නේ සර් පරිශේෂයෙන් بس බජට් එක කරන්න අප්‍රූව් කරන්නේ ඒක පබ්ලිෂ් කරන්න කොහොමද ඒ විදිහ ඔක්කොම අත්කරාට පස්සේ දැන් ප්‍රොෆිට් එක ගැන කොහොමද ෆන්ඩ් එකට ඩිස්ට්‍රිබියුට් කරන්නේ කොහොමද කියලා සෙක්ෂන් 95 දින ප්‍රොෆිට් ඩිස්ට්‍රිබියුෂන් ඉතින් සර්ප්ලස් එක ඩිස්ට්‍රිබියුට් කරන්න කොහොමද සෙල්ුම වේදම් අත්කරාට පස්සේ What is your understanding of public finance? Are you saying what constitutes public finance is limited only to the consolidated fund? The fund is අපි ඉන්දල් ප්‍රතිපත්තිය රටේ ඉන්දල් ප්‍රතිපත්තිය ගැතුම් කිරීමේදී අපි තියෙනවා මොනිටරි ඔපරේෂන්ස් කියලා එක. එතකොට මොනිටරි ඔපරේෂන් වලදී සෙන්ට්‍රල් බැංක් එකෙන් අනිත් එක රිසර්ව් රටේ සංචිත කළමනාකරණය වගේ මා බැංකුවත්. ඒක මුලින් බාධාක පිටපත් විදිහට ගැනීම හා මුලින් පොරේ ඒක නෝ එනවා නම් අනිත් එක එක්ස්චේන්ජ් රේට් ඩිප්‍රීසියේෂන් එකෙන් සල්ලි අපි තියෙන සංචිත බිලියනක් තියෙනවා නම් එක්ස්චේන්ජ් රේට් ඩිප්‍රීසියේෂන් 10% නිකම්ම ඒ වටිනාකම සිද්ධා නිවැරදි. ඒක තමයි මොන්ටි පොලිස් කියන්නේ. ඒක නිසා තමයි සාධන ආයතනයක් විදිහට මොන්ටි පොලිස් පවත්වා ගැනීමට මහ බැංකුව ලංකාවට හොරදන් දීලා තියෙන්නේ. මොකද රටේ බාහනාගාරයට බලතල දුන්නොත් රටේ මුදල් අනිකුත් සියලු මුදල් පාලනය කරන්න ඒක සෙන්ට්‍රල් බැංක් ඉන්ඩිපෙන්ඩන්ස් නේ ඒක පරිදි ප්‍රතිපත්තිය. මෙතන දැන් මෙතන මේ මොහොතේ නොකිය වුණා මහ බැංකුව පැත්තෙන් මුදල් සමිති පැත්තෙන් කියවුච්ච කාරණාවක් තමයි මේක නොකරොත් මේ ඉන්න සේවකයෝ ටික රට යන්න බේර ගන්න බෑ. ඒක සාධාරණීකරණයට කරපු මේ විජස්තා කාරණා නේ. මේක තමයි සාධාරණීකරණයට කරපු කාරණා. මේ මහා බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ගත්ත ප්‍රතිපත්තියේ තීන්දුව නිසා අපේ රටේ මේ මහා බැංකුවේ නෙමෙයි යන්න හැම යන්න පුළුවන් හැම කෙනාම යනවා. ඒත් නැ මේ මුදල් මා ඉවත් වෙන මදි. ඒක හැම කෙනාම වැඩි වෙනවා. මේ මුදල් මණ්ඩලයේ සහ අනිත් ප්‍රතිපත්තියේ ගත්ත තීන්දුව නිසා වැට් එක අරව මේවා පේන්ටක්ස් එක අරව මේවා සේරමත් එක්ක බුද්ධිමතුන් විශාල ප්‍රමාණයක් ගත්තා. මොකද සදාචාරාත්මක අයිතිය Taman විතරක් මේක වැඩි කරගන්න. මේක සමාජය අහන ප්‍රශ්නයක්. සමාජය අහන ප්‍රශ්නයක්. මේක හැමනම් මහ බැංකුව සහ අනිත් අය අවශ්‍යලේ දෙන්න ඕන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පරිවැඩි කරන්න ඒ වගේම වෛද්‍යවරුන්ගේ පරිවැඩි කරන්න වෘත්තිකයන්ගේ එකට එකට බෙදා ගන්න පුළුවන් පරිවැඩි ගන්න ඒ අවශ්‍යලේ දෙන්න ඕන හැමනම් මේ කාරණාවට මම කරන්නේ එකක් විතර වැඩක් තියෙනවා දෙමනවා ඒක නිසා මේ කාරණාවේ පරිවැඩි කිරීම සම්බන්ධව පොදුවේ වැඩි වෙන්න ඕන කියලා පිළිගන්නවා හැබැයි තමන්ගේ හැද තමන් විතර බෙදාගත් විදිහට තමයි සමාජයේ කලදර කරන අපි විශ්වාස කරන එකේම කියනවා